සම්මාහන්සේව සමග වැඩසෙත්වා. සුවිශේෂ මාතුමන් විසින් මෙය ලද දෙවක් නම් මෙසේය. පාස්කු බැල්ල පොතකයා පූජා කරන ලබන නමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන්වහන්සේ ශ්‍රාවකයෝ පාස්කු භෝජනය වළඳන පිණිස කපගස් කොතැන පිළියෙල කරනවාට ඔබ කැමති සේක්දැයි උන්වහන්සේ ගෙනසුහ. මෙටුනාසේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යමමින් නුවරට යන්න ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේය. උපස්සේ යන්න ඔය යම් ගෙදරකට ඇතුළු වන්නේද ගෙඩියා කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරයක් වෙයිද කියා සමිධාන මහන්සේ අසනසේකයි කියන්නේ. එවිට සකස් කළ සූදානම් ඇති ලොකු උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්නනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙල කරන්නයි ඔහුට වදාළ සේක. ශ්‍රාවකයෝ පිටතට දැනුවත් ගියහ. රාසයුට කී ලෙස සියල්ල සතු විය. ඔහුද පාස්කු භෝජනය පිළියෙල කළහ. ඔවුන් අතර ආහාර වළඳමින් සිටි මහන්සේ කූපගෙන ආශිර්වාදය පවසා එවක් හදා උටදී ගන්න බිමාගේ ශරීරයයි වදාළසේක. උඩාසේ කුසලානයක් දගෙන තුති පුදා ඔවුන්ට මහල් උන්ට තුන්සේක සියල්ල මොවුන් පානය කළද කළහ. තදුනාසේ ඔවුන්ට කතා කොට මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරට ලබන මාගේ රුධිරය වේ. සබවින් මම ඔබට කියමි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී ඔබ නැවත විදුෂ පාලනය කරන දිනය එනතෙක් මම මේ විදුෂ යලිත් පාලනය නොකරන්න මේ වදාළසේක. ඔගේ යකය පොලිම් කන්දට නිකුණිය. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචි නම් මෙසේය. සිසුලිය වහන්සේ මගේ කෙනෙක් කියව දේශනා කරනවා නේද? ඔබ ජාලසු සංගතිවා ජනවන්දනා පිළිවෙතම තියෙනවා. ඒකට දේශනා කරන්න නැතුව ඉන්න බෑ. Thank you sir. මේක හරි කරගන්න ලඟ දෙන්නා. පගයාදර පෙමන්තේදී අපි මේ අවීර ඔපොසිසි මංගල්‍ය අපි දිව්‍ය සම්ප්‍රසාදය ගැන කැරි කැරි කතා ඉගෙන ගත්ත තමයි උන්තරක් තියෙනවා. හැබැයි මම චුටි වචනයක් ගන්න අද වචනය ගමු අපි. අද දවසේ වචනේ මක්තමගේ මක්තමගේ සුෂේක් කතා කරන මේ වචනේ මක්තමගේ 14 කතා කරන නිදුලා හිසිට පාස්කු පූජ පැටපොතකයා පූජා කරන ලබන නමුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පාස්කු මංගල්‍යයේ වරද පිණිස ගොස් දැන පිළිගෙන කරනවාට ඔබ කැමතිසේ. ඒ කියන්නේ පාස්කු මංගල භෝජන ගැන කතා කරන්න ඕන ප්‍රමා තමයි අහනවා. Where can we have the Passover meal? අපි කොහෙද පාස්කු මංගල භෝජන වලදන්නේ? තේරුම් ගන්න කෙනෙක් කියනවා අපි කොහෙද පාස්කු මංගල භෝජන වලදන්නේ කියලා කියනදී ජේ කියන්නේ ඔබගේ ජීවිතයේ පාස්කු මංගල භෝජනය සඳහා ඇති සූදානම. તો මාසික කොහොමද ලෑස්ති වෙන්නේ? තේරුම් ගන්න කෙනෙක්. ඔබ මොනවද සූදානම් වලද ඉන්නේ? සාමාන්‍යයෙන් අපි අපේ පරණ කාලේ මොකද කිව්වේ? පරණ කාලේ මොකද කිව්වේ? පැයකට ඉස්සෙල්ලා අපි දැන් පරණ කාලේ දැන් සමාජ කවුල් හරියට ෆොලෝ කරනවා. මම ඔස්ට්‍රේලියාවේ ගහන තැන ෆොලෝ කරනවා. ඒක කියන්නේ පැයකට කලින් අපි මුකුත් කන්නේ නැහැ. සමහර අපිට පාදවල ඔච්චර ප්‍රැක්ටිකල්ද කියන එක ප්‍රශ්නයක් කරමු. අපේ මාන පූජා එළදා මාර්ගවල ගන්න කොට කාම ඉන්නවා ඊට පස්සේ. ඒ නිසා අපිට ප්‍රැක්ටිකල් ලෙස සමාන වෙලාවට නමුත් ඒක කරන අය ලස්සන දෙයක් ලෑස්ති වෙනවා. ඉස්සරින් නෙමෙයි රෑ කන්නෙත් නෑ. රෑ කන්නෙත් නෑ. තත්පිටි කාගෙන ඉන්නුනේ. කියන්නේ රෑ කන්නෙත් නෑ එහෙම තියෙද්දි. මොකද වෙන්නේ? එතකොට එහෙම තැනකදී මොන වගේ ලෑස්තියක් අපි ගන්නවද? එක කොරෙන්ති 11 වෙනි පරිශ්‍රයේ. එක කොරෙන්ති 11 වෙනි පරිශ්‍රයේ කතා කරන වචන. මේක ලෑස්ති කියද්දි මෙන්න මේ වගේ අත්දැකීමක්. අපි කාරණා දෙකක් අද කතා කරන්නේ. දිග දිග ප්‍රදේශනාවක් වෙන එකක් නෑ කියලා බලාපොරොත්තු වෙනවා. එනකොරෙන්ති 11 වෙනි පරිච්ඡේදය මෙන්න මෙහෙම කතා කරනවා. ඔබ සම්ප්‍රසාදය ගැන මෙන්න මේ වගන්තිය බලන්න. විසිතුමනි වගන්තිය මොනින්ද? දිව්‍ය පූජා. ඒ කියන්නේ දැන් ජේසුගේ කියන්නේ මේ ලෝකෙ තිබිච්ච මුල්ම පූජාව කොහෙද තිබුණේ? කොහෙද තිබුණේ? හා? ඔව් මහා බ්‍රහස්පතින්දාමයි මුල්ම පූජාව. ඒකයි මහා සිතුලාද දෙකම එක තැනක්. හරිද? එතකොට මේ මහා බ්‍රහස්පතින්දා පූජාවේ පවුරුදු මහිටිය පවුරුදුම පැත්ත බලාගෙනදී දැන් ඇවිල්ලා ගමාලියගේ උනේ පරිස්සමයි. පවුරුදුම හිටියේ නැහැ.
ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට පාඩම හිටියේ නැත්නම් බලන්න දැන් කියන වගත් එක එක් පරිලව ගන්න. ආසක්. ඒක සරලයි. ඒ කෙසේ වෙතත් කිතුණු ජීවිතයේ වශයෙන් ගණන කරන විස්තු වෙරි වගත් එක. විස්තු වෙරි ගන්න. මම ඔබට කියන්නේ මේ පිළිවෙත ස්වාමින් වහන්සේ ගෙන්ම මම ඔබට කියන්නේ මේ පිළිවෙත සම්විධානන් වහන්සේ ගෙන්ම ලැබුවේ. ඔකම මේ මොකද කියන්නේ? දැන් පාවුලුමා ජේසු හම්බ වෙලා තිබුණාද? ජේසු හම්බ වුණාද? නැහැ. ඒ කියන්නේ ජීවත් වෙන කාලේ ජේසු හම්බ වෙලා තිබ්බේ නැහැ. එළම ගියත් මේ පූජාව දෙව පූජාව යන කතා කරන්නේ ඊට කොහෙන්ද හම්බුනේ? It's a direct revelation for me. චනාලගේ revelation එක. ඒත් ජේසු කෙලින්ම යාට කතා කරනවා මම ඔබට කියන පිළිස සම්විධාන රහසේ කෙලින්ම ලැබුවේ. එළම ස්වාමීන් වහන්සේ පාවාදෙන රාත්‍රියේදී ප්‍රතියක් නැගෙන ලබන්සයන් සුති කොට කඩා මේ ඔබට උදෙසා මාගේ ශරීරයේ වාසය කිරීම සඳහා කරන දර්ශනයක්. මේක මම කඩා දෙන්නේ වෙලා නැති නිසා. ඊළඟට යන්න. මම ගන්නෙ මෙන්න මේක තමයි. 27 වෙනි වගන්ති. 27 වෙනි වගන්ති බලන්න. නමුදු උස්මක් ගන්න. හරි. පොද උස්මක් ගන්නගෙන හොඳට බලන්න මේ මොකද කියන්නේ. ඒහි අපි හැමෝම කියමු. ඒහි ලුසුදුසු ලෙස සමිදානන් වහන්සේගේ මේ රුටි වදන මේ කුසලානෙන් පානය කරන කවරෙක්වද එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිදානන් වහන්සේගේ ශරීරය හා රුධිරයට විරුද්ධව පව කිරීමේ පරිණතවෙන් පන්නේ. ඒ කියන්නේ ලෑස්ති වෙන්නේ නැතුව ළමනවා කියන එක. ඊළඟ වාක්‍යය පහ. ඊළඟ උත්තර පහට. මේ බැවින් මේ නොටි වැළඳීමටත් මේ කුසලාලයෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතුයි. කොච්චර ලෑස්තිවම ජේසු ලබන්න වෙනවා කියන එක කොච්චර ලෑස්ති වෙන්න ඕනේ. ඊළඟ මොකක්ද කියන්නේ? සමිදානන් වහන්සේගේ ශරීරය යන්නේ තේරුම නොවිමසා රොටි වළඳන කුසලානෙන් පානය කරන තැනත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමාම වර්ධකමෙන් කරගන්නේ. ඊළඟ මොකක්ද කියන්නේ? ඒක දේශනා කරන්නේ ඔකියෝමද? මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙක් දුබලව රෝගීව සිටිති. සමහර දෙනෙක් මරණයට ප්‍රතිවිරුද්ධ සිටිති. පිටාගෙන් කුත්‍රාගේ ප්‍රසාද විනාම නාමයෙන් ඉවර නැහැ. මගේ ආදරේ මන්ත. ඒ නිසා මේ බබයි කතරමේ මු ජේසුම ලබද්දී අනුදානේ. ඒ කියන්නේ ජේසුම මොකද ලබනවා කියන මු ජේසුම ලබන්නේ කියන ඒ තැන ලෑස්ති වෙන එකෙන් කන්ෆෙෂන් එකේ ලස්සන තියෙන ලෑස්ති වෙලා ඉන්න අපි ආසන්න කරන අපේ මාතෘරි අපි ෂූටි දෙක කියලා දෙන්න. ඒ කියන්නේ මොකක්ද දැන් මේ අන්තිම රාත්‍රී පූජන දැන් ජේසු යාලා මේ උමහල් නදරට යනවා. අන්තිම රාත්‍රී පූජන ගලකන පාස්කුවේ තියෙන උනේ මොකක්ද? පාස්කුවේ සාමාන්‍යයෙන් තියෙන උනේ පාස්කුවේදී මරන්නේ කාමද? කවද මරන්නේ? වැටෙන වෙලෙම මරන. දැන් ජෙස්ගේ මම පාස්කු මංගල භෝජනේ වැටෙන්නේ නැහැ. රොටි කඩන්නේ. මිදි රස තියෙනවා, රොටි තියෙනවා. කෝ වැටෙනවා? මෙන්න දේවාජ බාලකයන් ලොවේ පෞදුරලා පැලියාව සමිනාසි ප්‍රදක්වනවා. සමිනාන සම. ඒ කියන්නේ මම ප්‍රේමන්තයනි. ඒ කියන්නේ ඒ ඇවිල්ලා ජේසුමයි වැටෙනවා වෙන්නේ දැනෙන්න යනවා. මෙච්චුදී අපි අයිති කරගත්තු පුරාණ ගිවිසුමේ ගිවිසුමක් වෙන්නේ a covenant, a treaty. ඒක ලේමලින් වෙච්ච දාන. වැටෙන එක මරනවා ලේ. ලේ කියන්නේ ඒක නිකන් එයා විශ්වාස කරා සතෙක්ගේ ගොඩුව කැපුවාම බෙල්ල කැපුවාම ලේ ගිහිල්ලා මැරෙන්නේ. යුදුක යුද බිමේ ඇයි කැපුණාම ලේ ගිහිල්ලා මැරෙන්නේ. ඒගොල්ලෝ දැක්කා ජීවිතය තියෙන ලේවල කියලා. ඒගොල්ලෝ අර්ථ දැක්කේමයි. ඒක අද ඉස්ලාම් භක්තිකාම හරක් සම්පු මරන්නේ
මෙන්න කපලා මරණහර කපනවා ලේ යන්න දීලා මොකද ලේ තමයි ජීවිත දෙවෙනස් ඩයිටි කරන්න ශස්ත්‍ර තුරල බ්ලඩි ලේ දැන් ජීවිත මපෙමත් දේව රහසේ අබ්‍රහම් එක මුළු ජීවිතම ඇති කරද්දී උපපති පාලසේ පරිචය දෙන්නේ හරිද සතු දෙපළ කරන්න කියන සතු කපද්දි මොකද වෙන්නේ කඩුවක් කර පළද්දි මොකද වෙන්නේ ලේ විසින බ්ලඩි සිනහල ලේ විලක් ඒ සාමාන්‍යයෙන් එහෙම සතු දෙපළ කරලා මැදින් යන්න ඕනේ ඒ ජීවිතම ඇති කරගන්න පාක්ෂික දෙක දෙවොම කන්නේ කඩුවක් මේ සතුට වෙච්ච ඉරුව වෙනවා පොර වෙලා නැහැ ටෙක්ස්ට් එක ගන්න හැබැයි අපි දකිනවා දෙවියන් වහන්සේ මැදින් යනවා ගිනි උදුනක් විදියට අබ්‍රහම් යන්නේ නැහැ අබ්‍රහම් යන්නේ නැහැ කවුද ජීවිතම කඩන්නේ දෙවියන් වහන්සේද මිනිස්සුද මිනිස්සු කඩන්නේ කවුද මරන්නේ මිනිස්සු මරන්නේ දෙවියන්සෙ යන්නේ නැහැ. මනුෂ්‍යය යන්නේ නැහැ. එයා වෙනුවෙන් එතපමණ තමයි. උපපති විසිතගේ අබ්‍රහම්ට කියන මුද්‍රියා කත්තට කියලා පුතාව මරන්න කියලා. පුතාව මරන්න යද්දී මරන්න පිය උස්සගෙන යද්දී දෙවියන් දෙවියන් කියන මරන්න එපා. මරන්න එපා. මොකද වෙන්නේ? කාරු මතක. හා? එතන පැටලුවක් ඉන්නවා පම ගානක පැටලිලා වාර දන්නාද බයිබලෙ කොච්චර ලස්සනද කියනවා නම් ඒ පම ගාල පැටලිච්ච පම ගාල එක්සැක්ට්ලි ඒ කටු වලින් තමයි ජේසුස් කටු වලින් හදලා තිබුනේ ඒසේ මේ වචනයක සමානයි බයිබලෙ කියලා තියෙනවා එතන දෙවියන් වහන්සේ කියනවා අබ්‍රහම්ට මගේ පුතා මරන්න එපා අපගේ පුතා මරන්න. බ්ලඩි ලේ. එකෙන් ජීස් කියන්නේ තුවාල මන්ද සක්සිය කරතියි. බරදී මෙමුතුනි මේ පැතියම මහ වේදනාවක් එක්ක. ජීස් කියන්නේ නෝනා සම්බන්ධ ඒකල විශ්වාස කරා. බටල් ලෝ මරලා ඒ ලේව කුළුවහුවේ ගෑවත් පස්සේ මානවත්වයා ඒකේ බයිපාස් කරලා යනවා. බයිපාස්. ඒක පාස් වුණ කියන්නේ සපසාදේ කියන්නේ දැන් ඊට පස්සේ හැම යොන්ගි පුල් හැම පාසු මංගල්‍යයකදීම ඒක සිහි කරලා නායක පුරුෂයා යොන්ගි පුල් කියන මංගල්‍යෙ බැටරියක මර උගේ ලේ අරගෙන ගිවිසු කරුණවල දෙතපනක ලම්බා ඊන වාදයෙන් මිනිස්සු කියන එක ඒ මිලෙවි තමයි ඒ බ්‍රිජ් එක හැදෙන්නේ කැටිච්ච සම්බන්ධකම ඒ පාසු මැරෙන්නේ ජේසුස් හැම තම අවුරුද්ද බැටෝ ලක්ෂ ගණන් මරන සතු හැබැයි ජේසු එක සැරේක මැරිලා ඒ වන්දියක වෙනවා තව දෙයක් කියන්න වෙනවා මොකද යල් පැටුවේ කරගෙන එළුවෙක් වරගෙන හතර වටේ ඉඳගෙන අපල ස්කේප් බෝඩ් කියලා උන්ගේ ඇඟට පව් කියනවා ඔක්කොම පව් කියලා ඔබ පාප කරේට යවන මැරෙන්න පාපේ වන්දියක් විදියට උගේ කරමදල කිව්ව පව් වෙනුවට ජේසුගේ කරද ජේසු පුරුෂයා ගන්නේ ඔබගේ මගේ පාපය ජේසු බැරි විතරයි එදා ඉස්මායිල් එදා සමාවෙන් එදා ඉස්හාක් දරසහේ කරේ තියාගෙන යනවා දරසහේ කරේ තියාගෙන යන්නේ එයාම මරන්න තියෙන ධර්මවල කියලා දන්නේ නැතුව එදා උරියාට කියනවා දාවිත් මෙන්න මේ ලියුම අරගෙන දෙන්න එළිමෙතේ නුලියම මරන්න කියලා. බෑහෙදි මරගෙන යන්නේ. යන්නේ මරණය ඒක කියලා තිනවා කියලා දන්න ගැතු. බජේසු කුරසේ අරගෙන යන්නේ. ඒ මැරෙන්න තියෙන බව දැනගෙන. ඒ ඔබගේ ජීවිතය ගේපු ආදරේ අල්තාරේ පුජා. ඔබට මට ඒ ආදරය අයිති කරගෙන සම්පසාධික වෙන්නට කැලිලා ආදරය කරන්නට ලේම මහා බැඳීමක් එක්ක හිතන තැනක අතර කරන්නට සපසාදයක් ලැබලා ආරම්භනා